ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යවුන් පරපුර වෙනුවෙන් අපි කටයුතු කරනවා. විශේෂ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරන්න. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරලා රැකියා නොමැති යවුන් පරපුරට රැකියා ලබා දෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙල තුල යවුන් පරපුරට රැකියා ලැබෙන අතරතුර හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම නවීන පන්නේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. නවීන පන්නේ තාක්ෂණ තොරතුරු උද්‍යාන ආරම්භ කරනවා. නවීන තාක්ෂණ විද්‍යාල තුලින් ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, නව තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කිරීම. මේ ශේෂ්ත්‍රයන් තුල අපේ යවුන් පරපුරට නොමිලේ අධ්‍යාපනය ලබා දීලා එයින් සමත්වන යවුන් පරපුරට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිර්මාණය වෙන තාක්ෂණ උද්‍යානයේ අලුත් ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට භූමියක් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික අරමුදලු ලබා දෙන්නට අපේ රජය කටයුතු කරනවා. එසේනම් මිත්‍රවරුනි, වැලිගම මැතිවරණ කොට්ටාසේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කම කර්මාන්ත පුරවරවල 16යි, නව තාක්ෂණ විද්‍යාල 16යි, නව තොරතුරු තාක්ෂණ උද්‍යාන 16ක් අපි ස්ථාපනය කරනකොට දික්වැල්ල දෙවිනුර කඩවත් සතර වැලිගම තිහගොඩ කිරින්න හක්මන කමුරු පිටිය මාලිම්බඩ වැලිපිටිය කුරස්ස අතුරලිය මුලටියන පස්කොඩ කොටපොළ පිටබැද්දර මෙන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16 මාතර දිස්ත්‍රික්කේ මේ දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16 ග්‍රාම සේවා වසම් 650 කුඩා ගම්මාන 2337ක ජීවත්වන යවුන් පරපුරට නව උදාවක් අපි ඇති කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. එහෙනම් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ම ග්‍රාම සේවා වසම් 650ම මාතර දිස්ත්‍රික්කේ ගම්මාන 2337ම ජීවත්වන අපේම දිස්ත්‍රික්කේ ජනතාවගේ හැම පවුලකගේම හැම සමාජිකයෙකුගේම හැම පුරවැසියෙකුගේම හැම ඡන්දදායකයෙකුගේම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙවින් තොරව ඔබ සියලු දෙනාගේ අනාගතය රණසිංහ ප්‍රේමදාසගේ පුතා බාර ගන්නවා කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිය සිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. ඉදිරියට යන මඟ හැදුනා. හලින් හල හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා ඔබත් මමත් මුළු රටත් රටත් අද එක්.